ලෝකේ වෙනස් වෙනවා. අපි ඉන්න වටපිටාව තවත් අලුත් වෙනවා. ඒ අලුත් වෙන දේවල් එක්ක වෙනස් වෙන දේවල් එක්ක ඔබේ ජීවිතය වර්ණවත් කරගන්න එක වරද්ද ගන්න නැතුව හරි රටාව ඔබේ ජීවිතයට ඇඳගන්න පුළුවන් නම් ඒක තමයි ඔබ ලබන ලොකුම ජයග්‍රහණය වෙන්නේ. අදත් ඔබේ ජීවිතේ ලස්සන වර්ණවත් බව හොඳ රටාව මේ හැම දෙයක්ම එකට එකතු වුණු හෝම් ස්වීට් හෝම් ගැන අලුත් දේවල් කතා කරන්න අපි ලෑස්තියි. අපි හැමෝම කැමති හිනා වෙලා ඉන්න. ඒකට අපේ ගෙදර වටපිටාවත් බලපානවා. ගෙදර වටපිටාව කිව්වහම ගොඩක් වෙලාවට ඔබ නිකන්වත් හිතලා නැතුව ඇති ගෙදරට ගන්න වර්ණ මේවත් අපේ හිනාවට බලපානවා. අපේ නිදහසට, අපේ මනස සුවයට වර්ණ කියන දේ බොහොම වැදගත් වෙනවා. ඉතින් අදත් අපි මේ උත්සව සමයේදී ඔබ වර්ණ තෝරා ගන්න ඕනේ කොහොමද? මල්ටිලැක් ක්වොලිටි ඇෂුරන්ස් මැනේජර් ආනන්ද ප්‍රේමචන්ද්‍ර අදත් ඉන්නවා අපිත් එක්ක අන්න ඒ ගැන කතා කරන්න. ප්‍රේම්, ගොඩක් දෙනෙක් වර්ණ ගැන දන්නවා. හැබැයි වර්ණ හරියට තෝරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඔව් තේජන, දැන් මේ වර්ණ ගැන වර්ණ තෝරා ගැනීම ගැන කතා කරන්න මේ වගේ පොඩි වෙලාවකද අමාරුයි. ඒකට මම පොඩ්ඩක් හඳුන්වා දෙන්න ඕනේ. මේක තමයි මල්ටිලැක් සමාගමේ අලුතෙන් හඳුන්වා දීපු වර්ණ පත්‍රිකාව, ලංකාවේ ලොකුම වර්ණ පත්‍රිකාව. දැන්ට තියෙන ඕන තරම් වර්ණ තියෙනවා. ඉනමල්, ගෙවල් ඇතුළට, ගෙවල් එළියට. ඒතකොට මේ විවිධ වර්ණ තියෙද්දී මේ හැම එකකම ලාවර්ණ වලට විශේෂත්වයක් තියෙනවා. ගොඩක් වෙලාවට ලාවර්ණ තෝරගන්නවා. තද වර්ණයකුයි ලාවර්ණයකුයි තෝරගන්නකොට මම පොඩ්ඩක් උදාහරණයක් හැටියට පෙන්නන්නම්. දැන් මේ වගේ වර්ණ ගත්තොත්, මේ වගේ කාඩයක් ගත්තොත් මේකේ තද වර්ණ තියෙනවා, ලාවර්ණ තියෙනවා. එතකොට අපි නිවසක් ගත්තොත් මං හිතන්නේ මේක පේනවා ඇති, මේ නිවස මේ විදියට තිබ්බොත්, මේ නිවස වර්ණ කරන්න අපි කොහොමද කියන එක මෙහෙම කළ තිබ්බොත් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. තද වර්ණයක් දැම්මාම නිවසේ තියෙන අලංකාරය නැතුව යනවා. ඒකම ලාවර්ණයක් දෙනකොට නිවසේ තියෙන ලොකු බව, එළිය හැම එකක්ම වෙනවා. ඒ වගේම තමයි ඇතුළට, ඇතුළගත් තමන්ගේ ගෙදරක සාමාන්‍යයෙන් පොඩි කාමරයක් තියෙනවනම් ඕනම වෙලාවක අපි සාමාන්‍යයෙන් තද වර්ණයක් එකට පාවිච්චි කරන්න හොඳ නැහැ. බොහෝ වෙලාවට මෙන්න මේ විදිහට කාමරය ගත්තාම මේ එකම කාමරයේ එළිය වැඩි වෙන හැටි ලාවර්ණයක් ප්‍රයෝජනට ගත්තාම. ඉතින් මේ වගේ මේ සුළු දෙයක්, මේක සුළු දෙයක් කියලා මම මෙතන පෙන්වුවට මේක හරියට බලපානවා තමන්ගේ ගෙදරට. ඒතර මේ වගේ වර්ණ පත්‍රිකාවක් අරගෙන අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒතර මේ වගේ තද වර්ණ පාවිච්චි කරන්න එපාම කියලා නෙමෙයි අපි කියන්නේ. තමන්ගේ තැනේ හැටියට එළිය අඳුර ගලාගෙන එන විදිහට අපිට පුළුවන් මේ ලාවර්ණයක් තෝරගන්න. මේ ලාවර්ණ අතරිනුත් හොඳම වර්ණය තමයි සුදු. වැඩියම මිනිස්සු ප්‍රිය කරන, වැඩියම ආස කරන සුදු වර්ණය. සුදු වර්ණයක් ආලේප කෙරුවාම ඕනම එළිය නැති තැනක එළිය වැඩියෙන් පෙනෙනවා. මේ අපි ගාව තියෙන සුපර් බිලියන් ට්‍රයික් කියන එක ඇතුළට ආලේප කරන්න මේ වගේ පැනල් එකක් අපි ගාලා පෙන්ලා තියෙනවා. සුපර් බිලියන් ට්‍රයික් කරුවාම ඒක සුදු එකෙත් හොඳ, මේක සුදු එකෙත් හොඳ. සාමාන්‍ය සුදු වර්ණ තියෙනවා, මේකේ සුපර් බිලියන් ට්‍රයික් එක තියෙනවා. ඒකම තව එකක් තියෙනවා ගේ එළිය පැත්තට, වෙදගාඩ් කියන එක. වෙදගාඩ් එකෙත් සුපර් බිලියන් ට්‍රයික් එකක් තියෙනවා. මේ දෙකම අපි අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා අර ග්‍රීන් කන්සෙප්ට් එක අනුව පරිසර හිතගාමී නිෂ්පාදනයක් හැටියට. ප්‍රේම, අපි දැකලා තියෙනවා සමහර ගෙවල් වල වහලවල් නැහැ. සමහර ගෙවල් වල ස්ලැබ් එකක් විතරයි තියෙන්නේ. එහෙම තැනකට කොහොමද අපි සුදු වර්ණය යොදාගන්නේ? මම හිතන්නේ ඔය කතා කරන්නේ අපි බ්ලයින්ඩ් හෝල් කියලා කියනවා. ගොඩක් කරාට අපි මායිම් බිත්ති කියන්නේ. ඒතොර ජනෙල් දොරවල් දාන්න බෑ. එහෙම සමහරු දානවා වහලක් නැතුව ස්ලැබ් එක විතරක් තිබ්බා මුළු ගෙවල් ඔක්කොගෙම වටේම තියෙන හැම බිත්තියක්ම වෙට් වෙනවා. ඒ වගේ වෙලාවකට අපි ඉස්සර පාවිච්චි කරුවා වෝටර් ප්‍රූෆින් එකක් කරලා ඒ වෝටර් ප්‍රූෆින් එක උඩ මේ වගේ වෙදගාඩ් බිලියන් ට්‍රයිට් එකක්. ඒ මල්ටිලැක් සමාගම අලුතෙන් අනුලලා දුන්නා මෙන්න මේ 3-in-1 කියන පේන්ට් එක. මේ 3-in-1 කියලා කියන්නේ මේකේ ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි මම මේ පේන්ට් එක මේක හොඳට දැකලා පුරුදු ඇති. මේ දේ කොට එක අපි මේ පේන්ට් එක ඇප්ලයි කරලා තියෙනවා. මේක කෝඩ් දෙකක් ඇප්ලයි කරුවාට පස්සේ අපිට මේක මෙහෙම නවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙහෙම නැව්වට පස්සේ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක
පුපුරන්නේ නැහැ. මේ পেইන්ට් එක පුපුරන්නේ නැහැ. ඇදෙන සුළු পেইන්ට් එකක්. ඊට පස්සේ අපි මේකට වතුර දැම්මොත් වතුර ලීක් වෙන්නේ නැහැ. මේක වෝටර්ප්‍රූෆින් পেইන්ට් එකක්. ඒතර වතුර උරන්නේ නැති পেইන්ට් එකක්, ඇදෙන්නේ නැති পেইන්ට් එකක් බිත්තියක ගෑවට පස්සේ මේ තියෙන পেইන්ට් එක අපි ආලේප කරලා මේ ගෑවට පස්සේ රස්නේ හැමතිස්සෙම ඉරු වෙලියෙන් මේ බිත්තියට දැනෙන රස්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 5ක් අඩු කරනවා. ඒක නිසා මේක පිපිරීම අඩු වෙනවා. ඒකම තව එක දෙයක් තියෙනවා. වතුර උරා ගැනීම පාලනය වෙනවා. වතුර උරා ගන්න නැතුව බිත්ති දිගේ බොහොම ශනිකව ගලාගෙන පල්ලයට මහිනවා. මේක නිසා අපි කියනවා මේකට වෝටර්ප්‍රූෆින් পেইන්ට් එකක් කියලා. එතකොට ප්‍රේම් දැන් කාට හරි gedara white house එකක් වගේ තියාගන්න ඕන නම් දොර ජනෙල් විතරක් මේ වෙන පාටක් වෙලා හරියන්නේ නැහනේ. එතකොට කොහොමද අපි මේ සුදු වර්ණ යොදාගන්නේ? බොහොම වැදගත් ඒ ප්‍රශ්නේ. ජනෙල් දොරවල් වලට සාමාන්‍යයෙන් ගොඩක් කටේ පාවිච්චි ගන්න ඉනමල් කියලා পেইන්ට් එක. ඉනමල් වර්ග. මේ ඉනමල් වර්ගයක් පාවිච්චි කරුවොත් සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් විතර යනවා. ඒක සාමාන්‍ය අවපෑ ගැන්වීමක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඕෆ් වයිට් වෙනවා කියන එක තියෙනවා. මම මේ පෙන්නලා තියෙන්නේ එහෙම ඕෆ් වයිට් වෙන දොර ජනෙලයක්. මේක එහෙම වෙන්නේ නැති ජනෙලයක්. එතන මේ পেইන්ට් එක අපි හඳුන්වලා දුන්නා මල්ටිලැක් නන් එලොයින් බිලියන් රයිට් කියන එක. මේ කවදක්වත් මේ සුදු මේ විදිහටම තියාගෙන ඉන්නව අවුරුදු 5ක් ගියත් මේකේ වර්ණයේ වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. ඉඩමක් තෝරගන්නකොට ඉඩමේ හැඩය අපිට ගොඩක් වැදගත් වෙනවා. වාස්තු විද්‍යානුකූලව මොන වගේ හැඩද ඇත්තටම සුදුසු වෙන්නේ. අද අපි 얘 ගැන කතා කරනවා කියලා ඔබට පොරොන්දු වුණා. ගයනි. අද අපි 얘 පොරොන්දු විශ්ත කරමුනේ. ඔව් ඒක තමයි. හැඩය ගැන කතා කරොත් තේජනි ඊටාත්ම වාසනාවන්ත කියලා ගන්නේ සමචතුරස්‍රාකාර සහ ඍජු කෝණාස්‍රාකාර. ඉතින් දැන් මේ වගේ හැඩතල නැති වුණොත් අපි ඒකටත් තියෙන වාස්තු පිළියම් කියලා ගිය සතිය අපි කිව්වා. ඒ වගේම හොඳ නැහැ කියලා කියන්නේ අතම ත්‍රිකෝණාකාර, ඒතු රවුම් හැඩය, එතකොට කොන් හයක් විතර තියෙන, කොන් පහක් තියෙන මේ ඉඩම් සුදුසු වෙන්නේ නැහැ. හැබැයි තේජානි දැන් මේ ඉඩම් වල අපිට දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක අපිට ඒ වගේ ඉඩමක් හම්බුනොත් අපිට පුළුවන් වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ තියෙන යම්කිසි මූලධර්ම භාවිතා කරලා ඒ දේවල් වල මම කියන්නේ 100%ක් අපිට දෝෂ නැති කරගන්න පුළුවන් කියලා. නමුත් 95%ක් 90%ක වගේම දෝෂ නැති කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ත්‍රිකෝණාකාර ඉඩමක් අපි කියමුකෝ අපිට තියෙනවා. අපි කොහොමද ඒක සකස් කරගන්නේ කියලා. මෙහෙම තිබුණොත් එහෙම අපි මේ කොන් අයින් කරගන්න. අපි කිව්වා අර සමචතුරස්‍රාකාර, ඒතකොට ඍජු කෝණාස්‍රාකාර ඉඩම් හොඳයි කියලා. ඒතර අපි හැඩයට අපිට පුළුවන් මෙන්න මේ විදිහට පාද බෙදීමක් කරලා මේ කොටසේ තමන්ට ගෙදර නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් මේ ඍජු කෝණාශ කියන්නේ මේ හැඩ ඉඳ මේ හැඩය ගෙදරට නොගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේකෙදි අපිට පුළුවන් මේක සීමා කරලා ඒ අතුරතුර මේ ගේ නිවස හදලා මේකේ තියෙන දෝෂ ප්‍රමාණය අඩු කරගන්න. එතකොට ගයනි ඔය මේ සමචතුරස්‍රාකාර ඍජු කෝණාශ්‍ර හැඩ තියෙන ඉඩම් ඇත්තටම ඇයි අපිට සුදුසු වෙන්නේ? ඇත්තටම ඒක හේතුව තමයි තේජානි මම ඒකත් පෙන්නුවත් එහෙම ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක හිතමුකෝ මේක උතුරු පැත්ත තියෙනවා. මේක දකුණ, නැගෙනහිර, බටහිර. එතකොට මේ පැත්තෙන් තමයි මේ විදිහ අපි දන්නවා එනර්ජි ලයින්ස්. ඒ කියන්නේ ශක්තිය ගලණය වෙන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට මෙතන මේ ඉඩම අපි කියන ඍජු කෝණාශ්‍රාකාර උනත් හුඟක් දික් වෙන්න හොඳ නැහැ කියලා. එතකොට මෙතන තියෙන වීක් ඒරියා එකක්. මෙතන තියෙන මේ කියන්නේ වාස්තු ශාස්ත්‍රයට අනුව මේ ආශ්‍රිතව ගයක් නිර්මාණය කිරීමෙන් ඒ ගෙදර එනර්ජි එක හුඟක් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේ නිසි දිගක් පල්ලක් අනුපාතයක් එක්ක සකස් වෙනවා නම් තමයි ඉතාමත් සුභ වෙන්නේ. අද ගෑණි කතා කළේ ඉඩමේ හැඩය අපි හරියට හදාගන්නේ කොහොමද කියලානේ. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් අපේ FB page එකට අහලා තිබුණු දේවල් මේ ලිඳක් වැහුවහම එන්න
ජනාකීර්ණ වෙනකොට ගෙදර ඉඩම අදි වෙනකොට ලිඳක් වහන්න සිද්ධ වෙනවා. සමහර විට අපිට ඒ ලිඳ හරි නැත්තම් වෙනත් ලිඳක් කපා ගන්න ඕන වෙනවා. මේ වගේ දේවල් වලට රිසිපිලියම් අයිත් අහගන්න ඕනේ හරියටම කියලා. අපි ඕට උත්තර ලබන සතියේ ගෑනිත් එක්ක එකතු වෙලා කතා කරන්න ලෑස්ති. අපි හෝම් ස්වීට් හෝම් කන්සෙප්ට් කෝන එකෙන් ටයිගට දාගන්න විදිහ කියලා දුන්නානේ එක එක විදිහ ටයිගට අද කියලා දෙන්න ලැස්ස වෙන්නේ හරම ඉක්මනට අතේම කොහොමද අපි ටයිගටයක් දාගන්නේ කියලා ඔන්න බලාගන්න ඉස්සලාම ටයි එකේ මෙන්න මේ පැත්ත අරගත්තා මෙන්න මේ විදිහට තියාගන්න ඊළඟට මේ පුංචි පැත්ත තියනවානේ අන්න ඒ පැත්ත මේ වගේ වියතක් විතර හිටින ගානට මෙන්න මෙහෙම වියතක පරතරේ තියෙනවා. හරි. දැන් අත මේ පැත්තට හරවලා මෙන්න මෙහෙම කරකවන ගමන් ටයි එකේ මෙන්න මෙතනට මෙහෙම දෙකම එකට එකතු කරලා මේ අස්සෙන් මෙන්න මේ අතට හොඳයි. මේක දාගන්න. දැන් මෙන්න මේ කොටස තියනවානේ. ඒ කොටසයි මෙන්න මේ විදිහට ටයි එකේ කොටස් දෙකම අල්ලගෙන මෙන්න මෙහෙම අදින ගම ටයි එක දාගන්න. ඔන්න බලන්න. හරි ලේසි පහසුයි. ටයි ගැටේ මෙන්න මෙහෙම තමයි දාගන්න. ඔන්න පොරොන්දුන විදිහටම අදත් අපි මංජුලාගේ ගෙදර ඉඳන් කලින් දවසේ කරපු කතාවේ ඉතුරු ටික කතා කරන්න ලෑස්ති. මංජුලා අර 2015 වරුද්දේ රාජ්‍ය සම්මාන ගත්ත කාලේ අපි පොඩ්ඩක් මතක් කරමුකෝ. ඔව් රාජ්‍ය සම්මානයක් ලැබීම ඇත්තටම ජීවිතේ ලොකු භාග්යක්. ලොකු තවත් නිර්මාණ කරන්න කියලා ධෛර්යමත් කිරීමක්. ඉතින් මට ඒ සම්මානය ලැබුණේ තේජානි හරිම දිග කතාවක් තමයි සිංදුවේ නම. දර්ශන රුවන් දිසානායක අයියා මියුසික් කරලා රේණුකා උඩුමුල්ල කියන අපේ සහෝදරිය පද රචනා කරපු ගීතයකට. ඉතින් ඒක ඇත්තටම ජීවිතේ ලොකු භාග්‍යයක්. ජීවිතේ ලොකු භාග්‍යයන් අපිට විටින් විටනේ හම්බෙන්නේ හිතන්න නැති වෙලාවල් වලදී. දැන් ගෙදරක් කියන්නේ අන්න ඒ වගේ දෙයක් කියලා මට හිතෙන්නේ. මංජලා මොකද හිතන්නේ? ඇත්තටම ගෙදරක් නිවසක් කියලා වචන දෙකක් නේද? ගෙදර කියන්නේ
ඒකෙදී පවුලේ එකමුතුව කට්ටියක් එක්ක ඉන්න සුහද තැනක් විදිහට මට දැනෙනවා. ඉතින් නිවසක් කියන්නේ අපි වචනෙන් ගත්තොත් ගොඩනැගිල්ලක් විතරයි. ඉතින් එතකොට ගෙදරදී ඇත්තටම මේ නිවස මේ ගෙදර ලස්සනට තියා ගැනීම ලොකු සංකල්පයක්. ඉතින් ගෙදර කියන එක වචන දෙක තුනකින් කියන්න බෑ, ගෙදර තියෙන පිළිවෙල. ඉතින් නමුත් එතනදී ප්‍රධාන වෙන්නේ අම්මා සහ තාත්තා දරුවෝ ඊළඟ ඇති වෙන දරුවෝ හැදෙන්න නම් අම්මා තාත්තා තුළ නිවැරදි ගමනක් තියෙන්න ඕනේ. එතකොට තමයි ගෙදර ලස්සන වෙන්නේ. එතකොට මංජලා, ඔය අමාරුවෙන් බොහොම ලස්සනට හදාගත්ත ගෙදරට දැන් අලුතෙන් කාලෙන් කාලට එකතු කරන්න බලාපොරොත්තු වෙන මොන වගේ දේවල්ද? චමිත් එක්ක කතා කරලා තමයි හැම තීරණයක්ම ගන්නෙ. ඉතින් අපි දෙන්නම කතා කරගෙන මේ තැන මෙහෙම දෙයක් තිබ්බොත් හොඳයි, මෙතන තව මෙහෙම ලස්සන කරොත් හොඳයි, මෙතන පොන්ඩ් එකක් දැම්මොත් හොඳයි, ඒ වගේ ඉතින් වෙනස්කම් කරනවා. ඉතින් දැන් මේ ගෙදරත් ඇත්තටම ඒ විදිහට මම ගොඩක් දේවල් හදලා තියෙනවා, නිර්මාණය කරලා තියෙනවා අපි දෙන්නගේ කැමැත්තෙන්. මංජලාගේ ගීත එකතුවේ මං කැමති ගීතයකුත් තියෙනවා. කියමුද? නීලනයන ගීතේ කොටසක් කියමුකෝ. නීලනයන නිල්ලිඳුවර කවි බැඳ මනරම්, ඔබ පිම් කළාද මගේ දැසට පිම්වත කෙතරම්. ඊ කවි අහන්න මගේ සවනට නැති වුනේ ඉවසුම්. සමිඳයි, සාමාන්‍යයෙන් මේ කියන්නේ පිරිමි ගෙවල් හැඩි කරනවා, ගෙදර කාන්තාව තමයි ඒ හැඩි කරන දේවල් ඔක්කොම අස් කරන්න ඕනේ කියලානේ. මෙහෙ කොහොමද ඒක වෙන්නේ? පිරිමි හැඩි කරනකොට අපේ ගෙදර මම නම් හැඩි කරන්නේ, අපේ මෙයා තමයි හැඩි කරොත් හැඩි කරන්නේ. ඒක ඉතින් පොඩි බබාගේ නේ, ඒක ස්වභාවික දෙයක් නේ. ඉතින් අපේ ගෙදර ඇත්තටම චමීගේ වැඩ හරි පිළිවෙලයි. ඇත්තටම ගොඩක් එයා පිළිවෙලට ලස්සනට තියනවා නම් තමයි කැමති. ඉතින් ඒක නිසාම මමත් එයා ගෙදර යනකොට මොන මෙයාලා කොච්චර හැඩි කරලා මොනා කරලා තිබ්බත් ටක් ගාලා ගෑස් කරලා සුද්ධ කරලා එයාගේ මනස, මොකද එයා වැඩ කරලා මහන්සි වෙලා එන්නේ. ඉතින් ඒ මනස යාම කියලා තිනවා මට. මට මෙතන කැද හැඩි වෙලා තිබ්බොත් මට පිස්සු වගේ කියලා. ඉතින් ඒක මම දන්නවා. ඉතින් ඒක කියන්න මම ඉඩ තියන්නේ. ඒක ලස්සනට තියාගන්න නිවස ගෙදර ලස්සන කරන්න තමයි මම ඇත්තටම මම නිවස කියන වචනේ කියන්න කැමති නෑ. මොකද ගෙදර කියන්නේ ඒ සමාජිකයන් පිරිසකගේ තැනක්. ඉතින් එහෙම තමයි මම මගේ ගෙදර තියාගෙන ඉන්න කැමති. දැන් පුතයි දුවයි දැන් ඉස්සරහට එන්නේ මේගොල්ලෝගේ කාලෙනේ. එතකොට මේ ගෙදරට අලුත් අලුත් දේවල් එකතු කරන්න ඕනේ වෙනවා. කොහොමද ඒ දේ කරන්න හිතාගෙන ඉන්නේ? ඒක ඉතින් කාලයත් එක්ක අපිට තීරණය කරන්න වෙනවා. ඒ කාලයට උචිත දේවල් ආපුවාම ඒක සුදුසු දෙයක් නම් ගෙට ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මංජුලාගේ අලුත් නිර්මාණ මොනවද කියලා අහුවෙත් නැහැ නේද? මොනවද අපිට ඉදිරියේදී දකින්න පුළුවන් වෙන්නේ? මොන්ටිසෝරි කිරිල්ලි එක තමයි ඊළඟ නිර්මාණය. තව ගීත කියන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් මේ ගීතය රසිකයන් අතටපත් කරලා තමයි ඊළඟ නිර්මාණ වලට දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මංජුලාගේ ගෙදරින් අදට අපි chat කෝණ එක නිමවටපත් කරන්නේ මංජුලා කැමති වෙනත් ගායිකාවකගේ ලස්සන ගීතකින්. සිනා තොටක් විය ඔබ පාමුල මාලද සරදම්, මහෝගයක් විය ඔබින් ලැබූ අපමණ අභිමන්. නොහඩායින්නම් ගිලිහුණුදා පිම්ලොව මල්දම්, දුටුව නිසා ආදරයේ දෙවුරුව ඔබගින් මම්. Yeah.
වර්ණවත් බවින් පිරුණු ජීවිතයේ නිවැරදි රටාව හොයාගන්න. ලබන සතියේ ඉරිදා උදේ 11:30ට Home Sweet Home එක එකතු වෙන්න. අමතක නොකර අපේ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාන්නත් ඕනේ.